చిట్టయ్యా మే మేమినడ దండువన్ దీనిలా తమ మేహ టెవల దేని తెలుమద ఒహే టైజి వాస కమన్న మేమినడ గాండ ఉబట వడన్న మగ వెడొల్ రంగి గాన్ మే అహట పేన అసాధారణ ది విరుద్ధో కథా కరండి పర్మిట్ తోన్న తెలుమద మట వగేమే ఉంటా తైజస్ గాన్ తీనో మం గాట్ కే చుట్టే హరి అపి ఏక పిలిగన్నో అబ యూనిఫామ్ ఏక నంబువ తీయలా అనిస్ మినిసుకి మనుసకన్ రకెడు దిరా దలగరన్న ఉండ తెన్న ఎహమ బెరి ఉనో ఒహేట వడా మనుసకన్ తీనో లోక మహత్వం మెదన ఇన్నో అన్న ఏగులన్న దరగన్న లమున తోట హోదక్ వెనే గాన్న తెలుమద ఉండై చుట్టే మమ్మేక మగే హితే జాగత కే హితే గాన్నో హరిద అరి అరి పొడ్డా కింద మం కేపుదే హితే విదరక్ నిమే తెలుమద ఒనుట టిక గత్తుతుందా యా మలి మరి చుట్టయ్యా భూమి వగిలతే పోట్ కరన్న ఉన్నా తెలుమద కౌరు అరి అవుత్ కేవన్ దరగల్ల కదున కే హరి హ వెతియ దగ హ హ ఐన 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 మొగ ప్రశ్న హ మొగద మొగద నేస మి దరగల్ల కదున స చుట్టి విసిటగా హ అరి మలి వెడ బైబిల్ तमंगे संपूर्ण नाम जी राज सिंह राज परंपरा किंगेन्या रॉबर्ट नॉक्स के पुत्र केले दिनों ने वो नम सिंह लेक मर्डर हो दिला गत्ता हम राज्य कमेटी सुसी केला वाड़ी ना तमंगे नम जी राज सिंह उनाट हुंगे दिने कथा कराने चुट्टे केला දැනට තමා ජීවත්වෙන්නේ කොහොමද? ඇයි අහන්නේ? ජනසවයට බඳගන්නද? මං අහන දෙයට විතරක් උත්තර දෙනවා. ඔව් ඕනම ප්‍රශ්නෙකට උත්තර දෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් මට වෙන සිතේ මොකද්ද කියලා කිව්වොත් මං බලාපොරොත්තු වෙන උත්තරේ ලැබුණොත් මුළු රටටම සෙතක් වෙන්න පුළුවන්. මාත් බොහොම කැමතියි වගේ දෙයක් කරගන්න. සුදු කොඩි දාන්න ඉස්සෙල්ලා. හිරේ ඉඳලා ගෙදර ඇවිල්ලා වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා තමා ත්‍රිවිලර් එකක් ගත්තා. හරි? ඔව් ගත්තා කොහෙන්ද ඒක ගන්න සල්ලි භාගයක් ද ෆිනෑන්ස් එකෙන් ඉතුරු භාගෙ මගේ පවුල බත් පැකට් එකේ කොල්ල හම්බ කරපුවා කවුද ෆිනෑන්ස් එකට අස්සම් කළේ මාර හිරගෙදර ප්‍රධාන නිලධාරිතුමා නොහොත් චීෆ් ජේලර් වෙන සල්ලිකාරයෙක් හොයාගන්න බැරි වුණා
මං කැමති නෑ සල්ලි කාරකගේ අතකොළුවක් වෙන්න. තමුසේ අඩි ගහලාද කතා කරන්නේ? මං අඩි ගහනවා දවසක. රජයේ උසස් නිලධාරීන් සභ්‍ය විදියට සුළු මිනිසුන්ට හොඳට නම්බුකාර විදියට කතා කරන්න ඉගෙන ගත්ත දවස. අපේ මේ සිංහල භාෂාව වෙවිල මහත්ම බොහොම වැදගත් භාෂාවක් ඈ. ඔය යකෝ තෝ බොලන් යනකොට තවත් ලස්සන වචන තියෙනවා. ඔබ ඔබ වහන්සේ ඔබ තුමා නැත්නම් මේ මාතෘකාවේ දෙනා තමා මේ සුද්ධංග යුගයේ දෙනා යුෂ්මතා බොහොම වැදගත් භාෂාවක්. එහෙනම් තමුසේ ඇයි ශිෂ්ට විදියට කතා කරන්න ඉගෙනගෙන නැත්තේ? ඇයි තමාට බැරි සර් කියලා කතා කරන්න? සිංහල භාෂාවේ වගේ වචන නැහැ නේ. එලා ආමන්ත්‍රණය කළේ මහා ආත්ම කියන කර්තේ. මහා ආත්ම හිරගෙදසි භාෂාවේ ඔය සයර් කියන වචනෙන් බිඳිලා ආපු එකක් සර් කියන්නේ. එතකොට මහරජුරවන්ට ආමන්ත්‍රණය කරන්නත් අපිට පුළුවන්, පට්ටිබානේකට ආමන්ත්‍රණය කරන්න තේවිතුම් පුළුවන්. නමුත් සිංහල භාෂාවේ වචනේ විග්‍රහය බොහොම පිරිසිදුනි මහත්මයා. තමසේ හරි උගතෙක් වගේනේ. උගතයි කියලා කියන්නේ මහත්මයා පොතපත කියවලා හොඳින් වටහාගත්තු මිනිහට නෙමෙයි. අර ගල්බිත්ති හතර ඇතුලේ ඕන තරම් පොතපත තියෙනවා. මං අවුරුදු 20ක්ම ගත කරුවේ ඒව කියවන්න. තමසේ නම් බිත්ති හතර ඇතුළට වෙලා ඒවයි කරුවේ. මහත්මයා බටහිර කවියෙක් වෙන්නේ මේ විදිහට කියලා දෙන මතකයි. ගල්බිත්ති තිබිච්ච පමණින් යමක් හිරගයක් වෙන්නෙත් නැතේ. කම්බි කූරු තිබිච්ච පමණින් ඒ කූඩුවක් වෙන්නෙත් නැතේ. මානසිකව නැත්නම් අධ්‍යාත්මික දියුණුව ලබා පමිනියට ඒක ආරණ්‍යයක් පමණයි කියන එක. හොඳයි එහෙමනම් ඔබ තුමාට යන්න පුළුවන්. ඕනකම තුම මන් දන්න ලෙවන් මහත්මයා. අර පණිවිඩේ වීම මේ රාලාමිලා තේ නම් මං කරුණා කරලා මලක් කරනවා සර්ච් වොරන්ට් එක දීලා එවන්නේ කියලා. නැත්නම් ඒගොල්ලෝම අර වැටෙන්න පුළුවන්. ඔව් මං ඒක මතක තියාගන්නම්. තව පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. තරහ වෙන්නේ නැහනේ. මොකද්ද? මේ බ්‍රිතාන්‍ය රෝමන් ඩච් නීතියට අනුකූලව මිනිහෙක් වරදක් කළොත් ඒ මිනිහට දඬුවම් කරන්න පුළුවන් එක වතාවයි. එක වතාවයි. ඒ දඬුව මේ මිනිහ වින්දායන් පසුව ඒ මිනිහ අනිත් හැම පුරවැසියෙක් වගේම සම්පූර්ණ අයිතිවාසිකම් තියෙන පුරවැසියෙක්. නවත වරදක් කරන තුරු කලයි කියලා ඔප්පු වෙන තුරු. එහෙනම් බ්‍රිටිෂ් රෝමන් ඩච් ලෝ එක ගැන දන්නවා. දැනගන්න එපාය මහත්මයා. නීති ක්‍රම පහක් තියෙන එකම රට නෙමෙයි. බ්‍රිටිෂ් ලෝ, රෝමන් ඩච් ලෝ, මුස්ලිම් ලෝ, කැන්ඩියන් ලෝ, තේසවලමේ ලෝ පහක් නිදහස ලැබිලා අවුරුදු 40 ගණනක් ගත වෙලා ඔකෝටම ගැලපෙන විදිය සාධාරණ නීති ක්‍රමයක් හදාගන්න තාම බැරි වුණා. එන්න. මුදලාලි කෙනෙක් ඉන්නවනේ සර් ගාවට එන්න ඕනේ නැහනේ. එහෙම නෙමෙයි. පොතේ අයිති සර් තියාගන්න. මට කතරුකම් විතරක් දෙන්න. මට ඕන කරන්නේ ඔක මිනිස්සු අතරට යවා ගන්න විතරයි.